අයිබෝන් හැමටම සාදර පිළිගන්නවා මගේ YouTube channel එකට. අද අපි බලමු කොහොමද ඔයගොල්ලන්ගේ වාහනේ RPM එක ටෙස්ට් කරන්න කියලා. කියන්නේ ගොඩක් වාහනවල RPM මීටර එකක් එන්නේ නැහැ පරණ වාහනවල. සමහරක් ඒවා විතරයි එන්නේ. සමහරක් ඒවා එන්නේ නැහැ. අපි අද බලමු කොහොමද RPM කාරකේ RPM මීටර එකක් නැතුව කොහොමද කියලා ඔයගොල්ලන්ගේ වාහනේ RPM එක හරියට තියාගන්න කියලා. තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් දැන්ම subscribe කරන්න. ඒ වගේම ඊට යටද තියෙන bell icon එක click කරලා තියාගන්න. එතකොට මම අලුතින් video එකක් දාපු ගමන් ඔයගොල්ලන්ගේ phone එකට notification එකක් එයි. අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා. මම කලින් කිව්වාගේ මේ වාහනේට RPM meter එකක් ඇවිල්ලා නැහැ. speedometer එකයි, fuel meter එකයි, temperature meter එක විතරයි තියෙන්නේ. ගොඩක් වාහනවල මේ වගේ තමයි පරණ වාහනවල. දැන් අලුතින් එන වාහනවල නම් RPM meter එක තියෙනවා සාමාන්‍ය අලින් ආව වාහනවල RPM meter එක නැහැ. RPM meter ආපු නැති වාහනවලට අපිට කඩෙන් after market හදපු RPM meter එකක් අරගෙන අය කරන්න පුළුවන්. ඒ දැනට RPM meter එකක් ගන්න වෙලාවක් නැත්තම් බලමු කොහොමද වාගේ engine RPM එක test කරගන්නේ කියලා. දැන් අපේ වාහනේ RPM meter එකක් නැති නිසා ඉතින් අපේ bike එකේ තියෙන RPM meter එක තමයි මේකට යොදාගන්නේ. අපේ car එකේ engine එකේ RPM එක කොච්චරද කියලා බලා ගන්න. මේකට ඔයාලට ඕන වෙන්නේ RPM gauge එකක් තියෙන bike එකක්. මේ වගේම දිග වයර් එකක්. මේ වගේම මෙන්න මේ වගේ පොඩි resistor එකක් ඕන වෙනවා මේ වැඩේට. ඔයාගේ resistor ඔයාට හොයා ගන්න පුළුවන් ඔය පරණ computer power supply වල එහෙම තියෙනවා. මේකින් මේකක් ගලවලා ගන්න පුළුවන් ලේසියෙන්. මේ වගේ මේ රෙසිස්ටර් එක මොකටද ඕන වෙන්නේ කියලා මම ඔයගොල්ලන්ට තව පොඩ්ඩකින් පෙන්නන්න. ඔයාලගේ කාර් එක මෝටර් බයික් එකේ RPM මීටර එකට සම්බන්ධ කරන්න ගොඩක් කරදර වෙන දෙයක් නෑ. ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලගේ කාර් එකේ ignition coil එකේ රින අග්‍රේ ඉඳලා වයර් එක ඔයාලගේ මෝටර් බයික් එකේ RPM මීටර සිග්නල් වයර් එකට සම්බන්ධ කරන්න විතරයි. ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන මේවා බයික් එකේ ignition coil එක. මේක මෙන්න මේ connection එක තමයි ඕගොල්ලෝගේ බයික් එකේ RPM meter signal එක අරන් යන්නේ ඔයාලගේ. ඔයාලට කරන්න තියෙන්නේ ඒකට යන connection එක ගලවලා ඔයාලගේ වාහනේ ඉඳලා එන wire එක ඒකට connect කරන්න. එතකොට ඔයාලා බයික් එක ස්ටාර්ට් කරන්න ඕනේ නැහැ. බයික් එක යතුරුන් කරන්න විතරයි වුණා. කාර් එක ස්ටාර්ට් කරපු ගම කාර් එක එන්ජින් එකේ RPM එක ඔයාලගේ මෝටර් බයික් එකේ එන්ජින් මෝටර් බයික් එකේ මීටරේ RPM එකෙන් පෙන්වනවා. ඔන්න ඔය විදිහට තමයි මේක කරන්න තියෙන්නේ. ඒ වගේම මම මේ වාහනේ ඉඳලා එන වයර් එකට මෙන්න මේ පොඩි රෙසිස්ටර් එක සම්බන්ධ කරලා තියෙනවා. මම ඔයගොල්ලන්ට පෙන්වන්නම් මේක නැති වුණාම engine එකේ ඉඳලා නා RPM එක මෝටර් බයික් එකේ RPM මීටර එකකින් හරියට රීඩ් කරන්නේ නැහැ. මේක හරි ගස්සන තමයි මේ රෙසිස්ටර් එක වයර් එක මැද්දට සම්බන්ධ කරලා තියෙන්නේ. අපි බලමු වාහනේ ස්ටාර්ට් කරලා ඉස්සෙල්ලාම බලමු රෙසිස්ටර් එක නැතුව ස්ටාර්ට් කරලා. මේකට ඔයාලට මෝටර් බයික් එක ස්ටාර්ට් කරන්න මොකක්වත් කරන්න ඕනේ නැහැ. මෝටර් බයික් එකේ බැටරි එකෙන් අපේ මීටර් බෝඩ් එකට කරන්ට් එක දෙන එක විතරයි කරන්නේ. RPM එකට සිග්නල් ගන්න අපේ කාර් එකේ ඉග්නිෂන් කොයිල් එකෙන්. මේ වාහනේ ස්ටාර්ට් එකේ තියෙන්නේ අපි බලමු RPM එක. ඔයාලට පේනවා එන්ජින් RPM එක හරියට ඇකියුරේට් නෑ. එක එක විදියට එහාට යනවා මෙහාට යනවා. රෙසිස්ටර් එකක් නැති වුණාම වයර් එකට ඔන්න ඔක තමයි සිද්ධ වෙන්නේ. අපි බලමු රෙසිස්ටර් එක සම්බන්ධ කරලා. ඔයාලට බලා ගන්න පුළුවන් රෙසිස්ටර් එක කනෙක්ට් කරාම වයර් එකට RPM එක හරියට එක ගානකට තියෙනවා. එහාට මෙහාට යන්නේ නැහැ, උඩ පනින්නේ නැහැ. සිග්නල් එක හරියට බැලන්ස් කරලා RPM meter එකට දෙනවා. දැන් මේ තියෙන මම රෙසිස්ටර් එක සම්බන්ධ කරලා තියෙන්නේ. අපි බලමු එන්ජින් එක රේස් කරලා හරියට මේක රීඩ් කරනවාද කියලා. මම RPM එක දැන් කනෙක්ට් කරලා තියෙන්නේ බයික් එකට. බලමු අපි එන්ජින් එක රේස් කරලා
ඉංජින එක රේස් වෙනාත් එක්කම RPM එකට හරියට සිග්නල් එනවාද කියලා අපිට දලා අදහසක් ගන්න පුළුවන් මේකෙන් අපේ එන්ජින් එකේ RPM එක කොච්චරද තියෙන්නේ කියලා. ඔයාලා බලාගන්නදී කොහමද RPM line එක වැඩ කරන්නේ කියලා වාහනේ. ඔය විදිහට තමයි වාහනේ RPM meter එකක් නැතුව motor bike එකේ RPM meter එක පාවිච්චි කරලා අපේ වාහනේ engine RPM එක බලාගන්නේ. ඔයාලා අපිට මේ විදිහට පුළුවන් හරියට බලාගෙන ඔයාලගේ engine RPM එක සාමාන්‍යයෙන් වාහනයක engine RPM එක 1000 තමයි තියෙනවා normal idle අවස්ථාවේ. දැන් මගේ වාහනේ මම engine එක RPM එක 1000 තමයි හරි ගැස්සලා තියෙන්නේ. මම මේක හරියටම බලාගත්තේ මේ විදිහට මගේ කාර් එකේ එන්ජින් RPM සිග්නල් එක මෝටර් බයික් එකේ RPM meter එකට සම්බන්ධ කරලා. ඔයාලට ඕනනම් පුළුවන් මේ විදිහටම ඔයගොල්ලන්ගේ වාහනයේ වෙනමම RPM meter එකක් හයි කරගන්න. ඔන්න ඔය විදිහට තමයි බයික් එකේ RPM එක පාවිච්චි කරලා ඔයගොල්ලන්ගේ වාහනේ එන්ජින් RPM එක හරියට බලාගන්නේ. ඒ වගේම හරියට එන්ජින් RPM එක ඇඩ්ජස්ට් කරගන්න. මම හිතන ඔයගොල්ලෝ යම දැනගන්න තිබුණා මගේ වීඩියෝ එකේ. මගේ කලින් වීඩියෝ බලලා නැත්තම් ඒවත් ඒ වගේම මගේ channel එකට subscribe කරලා නැත්තම් අනිවාර්යයෙන්ම මගේ වීඩියෝ බලන්න. ඒ වගේම මගේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් තවත් මේ වගේම වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා.